Habibi, come to Dubai! Yay! Hello guys, කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා ඉන්ට්‍රෝ එකෙන් දකින්න ඇති අපි අද කොහෙද ඉන්නේ කියලා. ඒ වගේම අපේ කලින් vlog එක බැලුවා නම් ඔයාලා දන්නවා ඇති අපි දවස් 4-5කට ඩුබායි ආවා විසිට් එකකට කියලා. ඉතින් අපි අද ඩුබායි වල යනවා ඩෙසර්ට් සපාරි. ඉතින් මේ vlog එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ ඒ වීඩියෝ එක. මේ ඩෙසර්ට් සපාරි එකට අපි සාරාජ් කියන ඩෙසර්ට් එකට තමයි ආවේ. ඉතින් ඒකට ඩුබායි සිටි එකේ ඉඳලා අපිට පැය දෙක තුනක ගමනක් තිබුණා. ඊට පස්සේ අපි මුලින්ම මෙතන මේ ඩෙසර්ට් එක මැද්ද කැම්ප් එකක් තියෙනවා. ඒකට යන්න යන්නේ මේ වගේ ජීප් එකකින්. ඉතින් මේ ඩූන් බෑෂින් කරන ගමන් තමයි අපි මේ ජීප් එකෙන් යන්නේ. ඉතින් බලමු කොහොමද මේ අත්දැකීම කියලා. ඉතින් කියන්න ඕන මේ අත්දැකීම ලබද්දි මට නම් ටිකක් අමාරුයි. මොකද මට ට්‍රැවල් සික් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වාහනේ ගන්න විදිහත් එක්ක ටිකක් මට අමාරු වුණා. ඒත් ඉතින් මේ එක්ස්පීරියන්ස් එක නම් මාරයි. අපි මේ කාන්දාරි මැදින් මේ විදිහට ජීප් එකෙන් විනාඩි 15ක් විතර ගියා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔටුවොත් ඉන්නවා දැක්කා. මේ කැම්ප් එකට මෙච්චර මේ අපි දැන් විනාඩි 15ක් විතර ගියා වුණාට ඇත්තටම එච්චර දුර නැහැ. අපි එනකොට තමයි දැනගත්තේ. මොකද යාළේ ඉක්මනට මප් ගෙනත් දානවා. මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නිසා තමයි කාන්තාර මැදින් යාළා අපිව මෙච්චර වෙලාවක් මේකේ එක්කන් යන්නේ. මේ ඩෙසර්ට් කැම්ප් එක ගැන කියනවා නම් ඩෙසර්ට් කැම්ප් එකේ තියෙනවා රෑ වෙලා බෙලි ඩාන්ස් ෂෝ එකක් මේ වගේ කීපයක්ම තියෙනවා. ඉතින් අපිට ආපු ගමම්ම කැම්ප් එක පටන් ගන්න කලින් තවත් දේවල් කීපයක් කරන්න පුළුවන්. මෙතන උකුස් එක්ක එහෙම ඉන්නවා. අපිට එයාත් එක්ක ෆොටෝස් ගන්න එමත් පුළුවන්. ඉතින් කොහොම හරි අපි මුලින්ම මෙතන මේ ඔළුවට මේ ජටාවක් වගේ බඳින එකක් මම නම නම් දන්නේ නැහැ. ඔයාලා දන්නව නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒක බැඳ එතකොට අපිට මේ එක්ස්පීරියන්ස් එක තවත් නැවුම් විදිහට දකින්න පුළුවන් නිසා. හේ අපි ඉන්නේ දැන් ඩුබායි ඩෙස සපාරි. ගොඩක් පේනවා බැඳගත්තා. ගැටාවකුත් ඇත්තටම හොඳයි. අලු මුල ළඟට තියෙන අපිට බයික් රයිඩ් එක. එක තියෙන ළඟට කිල්ල බලමු. මම කැමරා මන් තුනක් තියෙනවා. ඉතින් කියන්න ඕන මේ ඊළඟට මේ කරන එකට නම් මම ඇත්තටම සාමාන්‍යයෙන් මම කරන්නේ නැහැ. සත්තුන්ගේ පිටේ යන ගොඩක් තැන්වල ගියත් මම කවදාවත් ගිහින් නැහැ. හැබැයි අද මම ඒක වෙනස් කළා. මෙතන මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන කියලා හිතලා ගියා. ඉතින් ඒත් මම මේක කවදාවත් කැමති දෙයක් නම් නෙමෙයි. ඉතින් මෙයාගේ පිටට නැගිටි පිටට නැගලා මෙයා නැගිටිනකොට අපි හොඳට අල්ලගෙන ඉන්න ඕනේ. ඉතින් මොකද එයා පිටිපස්සේ කකුල් දෙක උස්සලා පහළ කකුල් දෙක උස්සන ඊට පස්සේ ඉතින් ලොකු පහළට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් අය බය වෙලත් කෑ ගැහුවා. ඉතින් ඒ නිසා මෙතන හොඳට අල්ලගෙන ඉන්නත් ඕනේ. ඔන්න ඉතින් මේ වෙලාවට තමයි හොඳට අල්ලගන්න ඕනේ. ඉතින් නැත්තම් බීම. සාමාන්‍යයෙන් මෙතන මේ කැමල් රයිඩ් එක අපිට මෙතන කැම්ප් එකේ ඩිෆෝල්ට් පැකේජ් එකට සාමාන්‍ය විනාඩි දෙකක් විතර හම්බ වෙනවා. අපිට ඊට වඩා යන්න ඕන නම් අපිට වෙනම ආයම බුක් කරලා යන්න පුළුවන්. ඉතින් අපිට නම් ආයම යන්න ඕනේ නැහැ. Mommy, can I be with you?
අපි රයිඩ් එක ගිහිල්ලා ඇවිල්ලා ඉවර වෙලා ඉතින් ආයම මෙයා ගාවට ගියා අත ගන්න කියලා. ඊට පස්සේ අපි කැම්ප් එක ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා මෙතන වෙල්කම් ඩ්‍රින්ක් එකක් විදියට අපිට ටී තියෙනවා. ඉතින් ටී අපි හදාගෙන තමයි ඇත්තටම වොන්න ඕන. ඉතින් ටී දෙකකුත් හදම් බීලා අපි ආයෙම අපිට තව තියෙනවා අපි පැකේජ් එකට අමතරව කාඩ් බයිකිනුත් ගත්තා. ඉතින් ඒකත් ගන්න පුළුවන් වෙනම අපිට පේ කරලා. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එක තමයි අම්මට නම් ඕනිම උනේ. ඉතින් ඒක තමයි ඔයාලට මේ වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි බලමු මේ තියෙන කැම්ප් එක ඇතුළ. ඉතින් මේකට අපිට කාඩ් බයිකින් ඒව ඉවර වෙලා එහෙම රැට ෂෝ තියෙන්නේ මෙතන. ඉතින් මෙතෙන්ට අපි එන්න ඕනේ. මේ වෙලාව නම් හරිම ලස්සනයි. මොකද සන්සෙට් එකත් එක්ක තමයි අපි මේ ක්වාඩ් බයිකින් කරන්න ගියේ. ඉතින් බලමුකෝ අපි සන්සෙට් එක මැද්දේ කොහොමද ක්වාඩ් බයිකින් කරේ කියලා. ක්වාඩ් බයිකින් කරන්න විනාඩි 20ක් තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ අපි මේ මෙතන අපිට තියෙනවා රූට් එකක් වගේ රින් එකක් වටේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒකේ විනාඩි 20ක් අපිට ක්වාඩ් බයිකින් කරන්න පුළුවන්. ඉතින් අපි මේ ක්වාඩ් බයිකින් පදිද්දී අපි ඩ්‍රිෆ්ට් කරන්න හැදුවා. ඉතින් ඊට පස්සේ කිව්වා ඩ්‍රිෆ්ට් කරන්න එපා මේ රින් එක ඇතුලේ කියලා. මොකද එතකොට අනිත් අයට අනතුරු වෙන්න පුළුවන් කියලා. එහෙම ඩ්‍රිෆ්ට් කරන්න ඕන නම් කැමති කෙනෙක්ට පුළුවන් ඉතින් මේ රින් එකෙන් පිට වෙනම අපිට මේ ක්වාඩ් බයිකින් ගන්න. ඉතින් ඒකට පැයක් දෙකක් මං හිතන්නේ පුළුවන්. ඉතින් මේ විදිහට ගත්තොත් නම් ඩ්‍රිෆ්ට් කරන්න පුළුවන් ඉතින් මේ ඩෙසර්ට් එකේ. මේ විදිහට තමයි අපේ ඩෙසර්ට් සපාරි එකේ ෆස්ට් හාෆ් එක ගෙවුනේ.
අපි ඊළඟ බ්ලොග් එකෙන් බලමු ඩෙසර්ට් සෆාරි එකේ ඉතුරු ටික. ඉතින් අපිට ඒකෙන් බලා ගන්න පුළුවන් බෙලි ඩාන්ස් එහෙමත්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් එකතු වෙමු. හැමෝටම bye. Habibi, come to Dubai. Yay!